ඊළඟට ඇත්තටම ඊයේ මං හිතන්නේ මං දිගින් දිගටම මං වතුර සම්බන්ධ ව්‍යාපාරයක් කරනවා මං ඒ කරත් මේ සභාව මං දැනුවත් කරා මේක ලංකාවේ කිසිම පළාත් පාලන ආයතනයක මේ සම්බන්ධව නියාමනයක් වෙන්නේ නැහැ මේක නියාමනය කරන්න කියලා මම මේ ව්‍යාපාරේ පටන් ගත්තේ 2015 හැබැයි 2015 ඉඳලා කරනකොට මං එදා ඉඳලා මේ සභාවට කිව්වේ මේක නියාමනය කරන්න මේ එක එක ආයතන වතුර සම්බන්ධ නියාමනය කරන්න ආයතන රජයෙන් පත් කළා කියලා ප්‍රජාදල ව්‍යාපෘති දෙපාර්තමේන්තුව ජල සම්පත් මණ්ඩලය ජාතික ජල ප්‍රවාහන මණ්ඩලය ආයිටිආයි ආයතනය ඊළඟට කාර්මික තාක්ෂණික ආයතන කියන්නේ ආයිටිආයි එක ඊළඟට තව මේ වගේ ආයතන ගණනාවක් මේ මේවට පත් කරලා තියෙනවා. ඒක මේ ආයතන ගණනාවම එක එක නීති රීති ගැසප් කරලා තියෙනවා නීතිගත කරලා තියෙනවා මේවට මේවා නියාමනය කරමින් තමයි අපි යම් කිසි කාරණයක් ඕනම කාරණයක් නීතියත් එක්ක ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම ඒක මම නිකන් උදාහරණයකින් කිව්වොත් මත්පැන් මිනිස්සු පාවිච්චි කරනවා. හැබැයි මේ මත්පැන් අනිසි ආකාරයෙන් නැත්තම් කසිප්පු විදියට විකුණන මිනිස්සුත් ඉන්නවා. හැබැයි මේවා බීලා මිනිස්සු මැරෙනවා. ඒ නිසා තමයි රජයෙන් මැදිහත් වෙලා මේකට ප්‍රමිතියක් දීලා මෙන්න මේ ප්‍රමිති සහගත මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කියලා නීතිගත කරලා මේ බාරවල විකුණනවා. මේක තමයි නීතිය. දැන් කසිප්පු විකුණලා දීලා මිනිස්සු මැරෙනවා. ඒක වළක්වන්න තමයි මේක දිනක් තියෙන්නේ. ඒ වගේම මේ හැම දෙයකටම නීතියක් ගෙනල්ලා තියෙනවා. તો මේ තියෙන ජලය සම්බන්ධ 1980 ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකෙටම දීපු නීතිය. ඉතින් සමහර රටවල් මේක පිළිඅරන් තියෙනවා. සමහර රටවල් මේක නීතිගත කරලා නැහැ. හැබැයි මේක ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ආයතනයක් මේ තියෙන මේක මේ රජය සහ ජනතාව දැනුවත් කරලා තියෙනවා. මේක අපිට වෙබ්සයිට් වලට කියලා මේක බලන්න පුළුවන්. මේකේ පරිවර්තනය මම මේ දාලා තියෙනවා. මම මේක සභාගත කරනවා. ඒ වගේම අපේ අනිකුත් මන්ත්‍රීවරුන්ටත් මම මේක පිටපතක් දෙන්න යෝජනා කරනවා. මේක පිළිබඳව දැනුවත් වෙන්න. ඒ වගේම 2022 ජනවාරි 27 වෙනිදා මම ඇසට් එකක් ගහලා තිනවා මාතින් පරිසර අධිකාරිය මේකෙත් මේ මේකත් මම සභාව ගත කරනවා. මේකේ මේ ඇසට් එක මම දුන්න සභාවට. ඊළඟට අපි ඊයේ කතා කරනකොට මම තව එකක් මේ කියනවා මේ ජලය ගිනියන භාජනය පිළිබඳව ජකුකාරී සත්‍යයක් තියෙනවා. ඒතකොට මේක පිළිබඳව 2015 ජූනි 11 වෙනිදා ඇසට් එකක් නික් කරා. හිටපු ජනාධිපති මමයිතිපාල තිරසේනවත් तो මේකට 2021 ජනවාරි 21 වෙනිදා නැවත ගැසට් එකක් නිකුත් කරලා මේ ආහාර ක්‍රියාදාම ඒ අදාළ ප්ලාස්ටික් වර්ග කොහොමද භාවිත කරන්නේ කියන එක පිළිබඳව ගැසට් එකක් ගහලා දෙනවා. ඒත් මෙන්න මේ පිරිවිතරත් එක්ක තමයි මේ භාජන භාවිත කරන්න කියන්නේ. ඉතින් මේක ජනතාව දැනුවත් නැහැ. ඒත් අපි බලන්න ඕනේ ව්‍යාපාරිකෙක් විදිහට කෙනෙක් දිහාද නැත්තම් සමූහයක් කියන්නේ ජනතාව දිහාද කියන කාරණේ විතරයි අපිට බලන්න තියෙන්නේ. ඒ නිසා අපි ජනතාව පැත්තේ හිට ගන්නවා නම් ජනතාව ආරක්ෂා කිරීම සභාවේ වකකීම නම් අපි මේ නීති නියමනය කරන්න ඕනේ. ඊළඟට මම හිතන්නේ මේ ජල සම්පත් මණ්ඩලයේ ජල සම්පත් ප්‍රවාහන මණ්ඩල මුදල් ඉන්නේ ජල සම්පත් කොට බෝඩ් එකේ. यदि विशेष मैं कारण इतना मे तीन जाति जल संपत् जल प्रवाहन मंडल जलय जल पीलिंदुतना पदेशन वार्ता तर विशेष जल संपत् बोर्ड जल पीलिपहा भावता क्लोरी तो वतुरा क्लोरी मिश्रम नाम වතුරේ තියෙන සංයුතියත් එක්ක ක්ලෝරින් Cl2 එකතු වුණාම අනිවාර්යෙන් HCl හැදෙනවා. මේ තියෙන මේ හැදෙනවා කියලා ඒගොල්ලෝ වාර්තාම කිව්වා. ඒතර මිනිස් සිරුරට HCl කියන ආම්ලික ඇසිඩ් එක දිගින් දිගට භාවිත කරගන්න නිසා අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් ඇතුලේ තියෙන සෛල මේකට කොච්චර ක්‍රිටිකල් විදිහට බලපානවද කියන පිළිබඳ වාර්තාවේ කොටසක් මේ තියෙනවා. ඇත්තටම ශරීරයේ තියෙන සෛල ප්‍රකෝටි ගණනක් තියෙන සෛල මේකට සංවේදී වුණාම ඒ සෛල අකර්මණ්‍ය වෙනවා නැරෙනවා වෙනත් අතුරු ආබාධවලට යනවා. ඉතින් මේක මේ පිළිබඳ සමාජ දැනුවත් නැහැ. 2010 අවුරුද්දේදී මේ වෝටර් බෝඩ් එකෙන් එන වතුර පිළිබඳව මට ගැටලුවක් ඇති වුණා. මම වතුර සාම්පලයක් අරන් ගිහිල්ලා ඒතෝ ජල සම්පත් මේ බෝඩ් එක තිබ්බේ යලහරපාර. මම එතෙන්ද අරන් ගිහිල්ලා ඒ ජල ස්ථානාධිපතිවරයා ඉදිරිපත් කළා.
ඉදිරිපත් කරනකොට එතුමා වෝටර් බෝඩ් එකේ තියෙන ඇක්ට් එක පෙන්වලා මගෙන් ඇහුවා මේ ඇක්ට් එකේ තියනවාද අපි නිකුත් කරනවා කියලා පානීය ජලය මේක පෙන්වන්නද ඉතින් ඇත්තටම වෝටර් බෝඩ් එක පානීය ජලය දෙනවා කියලා ඇක්ට් එකේ නැහැ එහෙනම් අපි මේ ඒගොල්ලොත් එක හැප්පෙනවා නෙවෙයි අපි මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න කියන එක විශේෂයෙන් මන්ත්‍රීට සහ මේක ජනතාවට දැනුවත් කරන්න කියන කාරණේ තියෙනවා මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසින් තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න ආයෙ දවසක හමු වෙමු මෙවැනි වීඩියෝකින් මම හින්දි කරුණ කුමාර